අයිබෝවන් කියලා පිළිගන්නවා අද දවසේ SLT UK YouTube channel එකත් එක්ක එකතුලා ඉන්න ඔයගොල්ලෝ හැමදෙනෙක් කොහොමද ඉතින් ඔන්න අද දවසේ ඔයගොල්ලන්ට තවත් අලුත් වීඩියෝ එකක් අරගෙන එලා තිනවා මෙතනදී අද මම SLT UK channel එක හරහා ඔයගොල්ලන්ට ලබා දෙන්න බලාපොරොත්තු වෙන දේවල් කීපයක් තියෙනවා ඒ තමයි මේ දවස්වල ගොඩක් දෙනෙක් මම කලින් වීඩියෝස් වල කියලා තිනවා වගේම UAE එහෙම නැත්නම් Dubai කියන දේවල් සහ ඒ ආශ්‍රිතව තියෙන අනිත් මැදපෙරදිග රටවල් වලට යන්න ගොඩක් උත්සාහ කරනවා ඉතින් අද දවසේ මෙතනදී පැහැදිලි කරන්න යන්නේ ගොඩක් දෙනෙක්ට තියෙන ප්‍රශ්න කීපයක් මම තෝරගත්තා මට එවිල්ලා තියෙන කමෙන්ට් වලින් ඒ වගේම මගේ Facebook එක හරහා ලැබෙන මැසේජ් වලින් මෙන්න මේ දේවල් වලින් මම හැම වෙලේම අහන නිතරම අහන ප්‍රශ්න කීපයක් තෝරගත්තා ඔයගොල්ලන්ට අද Q&A එකක් විදිහට ලබා දෙන්න ඉතින් ඔයගොල්ලෝ මොනවා හරි ඉදිරිපත් කළ දෙනවා නම් ප්‍රශ්න බලන්න ඔයාලගේ ප්‍රශ්න මෙතනට ඇතුළත් වෙලා තියෙනවද කියලා ඉතින් මම මේ විදිහට ආපු ප්‍රශ්න කීපයකටම answers එනම් මේ වීඩියෝ කරහා ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා ඉතින් එහෙනම් අපි මේ දේම ඉක්මනින්ම කතා කරමු Facebook ग्रूप आराधना करना ඉතින් ඒ වගේම මගේ අනිත් YouTube channel එකේ තියෙනවා Job Expo ඒකටත් එකතු වෙන්න කියලා මතක් කරනවා subscribe කරලා තියාගන්න. එහෙනම් අපි අද කතා කරමු මොනවද ඔයගලන්ට තියෙන ගැටලු වලට විසඳුම් ලබා දෙන්න තියෙන්නේ කියලා. ඉතින් ගොඩක් දෙනෙක් අහන ප්‍රශ්න කීපයක් තමයි මෙතනදී අද මම තෝරගෙන තියෙන්නේ. ඉතින් ඒ අතරින් ඔන්න අද මුලින්ම තෝරගන්නවා ගොඩක් දෙනෙක් අහන මේ couple visa කියන ක්‍රමවේදය ගැන. ඉතින් මැසේජ් මම බැලුවොත් එහෙම සාමාන්‍යයෙන් දවසකට එන මැසේජ් වලින් වැඩි ප්‍රමාණයක් තියෙන්නේ මේ UAE couple visa යන එක ගැන. ඉතින් මම දන්නේ නැහැ ඔයගලන්ට ඒක කොහෙන්ද ආරංචි වුනේ මොන විදියටද ඒක ලැබුණේ කවුරු හරි එහෙම දෙනවා කිව්වද කියලා. මොකද UAE වල ඔෆිෂියලි කිසිම වීසා ක්‍රමවේදයක් නැහැ මේ කපල් වීසා කියලා හඳුන්වලා. ඉතින් විවිධ වීසා වර්ග තියෙනවා යම් කිසි රටක. ඉතින් UAE වල ඒ තියෙන වීසා අතරින් කපල් වීසා කියලා ක්‍රමවේදයක් කොහෙවත් සඳහන් කරලා නැහැ. එහෙම නීත්‍යානුකූල වීසා වර්ගයක් නැහැ. ඉතින් එතකොට ඔයගොල්ලෝ කල්පනා කරන්න කවුරු හරි කෙනෙක් කපල් වීසා කියලා කිව්වා නම් ඒ මොකද්ද කිව්වේ කියලා ඔයාලට නැවත ප්‍රශ්න කරන්න පුළුවන් මොකද එහෙම එකක් නැති නිසා. ඉතින් මෙතනදී කපල් වීසා කියලා ඔයගොල්ලෝ බලාපොරොත්තු වෙනවා ඇත්තෙම මම හිතන විදිහට සමහර විට ඔයගොල්ලෝ දෙන්නම නැත්නම් ඔයාලා කපල් එකම එකපාර UAE වලට ඇවිල්ලා එකම තැනක රැකියාව කරන එක නම් ඉතින් අන්න ඒ විදිහට නම් බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඔයාලට ඒ කපල් වීසා කියලා ක්‍රමවේදයක් නැති වුණාට ඉතින් ඔයාලට ඒක හොයන්න උත්සාහ කරන්න පුළුවන්. ඉතින් ටිකක් ඒක අමාරු වැඩක් මොකද ගොඩක් තැන්වල එකම පවුලේ දෙන්නෙක්ව රැකියාවට තියාගන්න අවස්ථාව අඩුයි. ඉතින් ඔයගොල්ලෝ බලාපොරොත්තු වෙනවා නම් කවුරු හරි ගෙදරක වැඩ කරන ගමන් අනිත් හස්බන්ඩ් නම් එයාට ඩ්‍රයිවිං එක ගෙදර කරන්න වගේ එහෙම නැත්නම් ඔයාට තව මොන හරි ගාමන්ට් එකකට වගේ යන්න බලාපොරොත්තු වෙනවා නම් ඉතින් එතනදී නම් සමහර විට අවස්ථාවක් තියෙන පුළුවන්. නමුත් ගොඩක් වෙලාවට ඔයගොල්ලන්ට එකම තැන වීසා දෙකක් හදාගන්න ගැටලුව තියෙනවා. ඉතින් ඒක නිසා අනිවාර්යයෙන්ම මතක තියාගන්න කොහෙවත් ඒජන්සියකින් එවත් එහෙම නැත්නම් වෙන තැරවකරුවෙක් කරහවත් කපල් වීසා කියලා ක්‍රමවේදයක් ඔයගලන්ට හදාගන්න බෑ. ඔයගලන්ට පුළුවන් වෙන වෙනම වීසා දාලා UAE වලට එන්න. ඉතින් කපල් එකක් විදියට වුණත් එකපාර වලට එන්න පුළුවන් ෆ්ලයිට් එක ගෙනගලා. ඇවිල්ලා තැන් දෙකක ඔයගලන්ට උත්සාහ කරන්න පුළුවන්. ඉතින් ඔයා එක තැනකට ඉන්ටර්වයුව යනවා අනිත් එක්කෙනා තව තැනකට ඉන්ටර්වයුව යනවා. ඒ විදියට ගිහිල්ලා ඔයගලන්ට ජොබ් අරගන්න පුළුවන් වෙන වෙනම. ඊට පස්සේ ඔයගලන්ට නැවතම් පාසුකම් ඉතින් ඔයාලා විදියටම හදාගෙන ඔයාලගේ මතින් වීදම් කරගෙන ඔයාලට එක රූම් එකක් අරගෙන ඒ විදියට ඉන්න පුළුවන්. ඒ අර දෙන්නටම එකපාර වීසා ලබා දෙන එකම වීසා සෙට් එකක් හම්බ වෙන කපල් කියලා වීසා එකක් ලබා දෙන්නේ නැහැ. ඒක නිසා ඒක හොඳට මතක තියාගන්න. ඔයගොල්ලෝ මුදල් නාස්ති කරගන්න එපා මේ වගේ කපල් වීසා දෙන්නම් කිව්වොත් එම අනිවාර්යෙන් ඉතින් අතහැරලා යන්න. මොකද අනිවාර්යෙන් යා කොරෙක් නිසා. ඉතින් ඔන්න ඔක තමයි ගොඩක් අයට තියෙන ප්‍රශ්නය කපල් වීසා යන එක. ඉතින් මේ දවස්වල ලංකාවේ තියෙන මේ ප්‍රශ්නෙත් එක්ක ගොඩක් අය උත්සාහ කරනවා කපල් එක පිටින්ම යන්න. ඒ වගේම මේකත් එක්ක එන අනිත් ගැටලුව ගැනත් දැන් මම ඒකත් ආපු හින්දාම කතා කරන්න ලංකාවේ ප්‍රශ්නෙත් එක්කම. ඒ තමයි ගොඩ දෙනෙක් අහන ෆැමිලි වීසා එක. ඉතින් ෆැමිලි වීසා ඒක මෙහෙම කතා කරන්න පුළුවන්. ෆැමිලි වීසා කියන එකත් අර කපල් වීසා වගේම එකක් තමයි. නමුත් ඒකේ පොඩි දේවල් ටිකක් තියෙනවා. ඔයගලන්ට ෆැමිලි වීසා කියන ක්‍රමවේදය හරහා ගන්න පුළුවන්. ඒක මෙහෙමයි. නමුත් ඒකෙත් පොඩි දේවල් ටිකක් තියෙනවා. ෆැමිලි වීසා කියලා ඔයගලන්ට දැන් හිතන්නකෝ ලංකාවේ ප්‍රශ්නයක් නිසා දැන් මේ ප්‍රශ්නේ නිසා ඔයගොල්ලෝ මුළු ෆැමිලි එකම එකපාර යන්න බලාපොරොත්තු වෙනවා කියලා. එතකොට ඔයගලන්ට එහෙම එකපාරටම යන්න ඔක්කොටම එහෙම ෆැමිලි වීසා එකක් හම්බ වෙන්නේ නැහැ. ඔයගලන්ට පුළුවන් ඔයාලගේ කෙනෙකුට එක්කෙනෙකුට අපි හිතමුකෝ හස්බන්ඩ් කියලා එයාට පුළුවන් එයා නම් එයාගේ ස්කිල් වලින් වැඩිම තියෙන ඔයාලා අතරින් එයාට නම් එයාට පුළුවන් මුලින්ම UAE වලට යන්න ගිහිල්ලා රැකියාවක් හොයාගන්න.
ඒ විදිහට හොයාගන්න රැකියාව එයා ටික කාලයක් කරාට පස්සේ අවුරුද්දක් හමාරක් කරනකොට එයාට හැකියාව තියෙනවා එයාගේ වීසා එක පාවිච්චි කරලා එයා හරහා වීසා එකක් ලබා දෙන්න ෆැමිලි එකේ අනිත් අයට ඒ කියන්නේ වයිෆ් ඉන්නවා නම් එයාලට ළමයින්ට ඒ විදිහට ස්පොන්සර් කරලා ගන්න හැකියාවක් තියෙනවා ඒ විදිහට ස්පොන්සර් කරලා ගන්න අයට එයාට එතකොට ඇකමඩේෂන් දීලා ඒ දේවල් ඔක්කොම ඇරේන්ජ් කරගෙන ඒ අයට ඕනනම් ඇවිල්ලා කාලයක් නැවතිලා ඉන්න පුළුවන් එහෙම නැත්නම් ඒ අයටත් පුළුවන් වෙන වෙනම රැකියාවක් හොයන්න ළමයි ඉන්නවනම් ලොකු ළමයි ඉන්නවනම් ඒගොල්ලන්ට රැකියාවක් හොයාගන්න පුළුවන් පොඩි ළමයි ඉන්නවනම් එයාලව අධ්‍යාපනයට යොමු කරන්න පුළුවන් ඒ වගේම බිරිඳා ඉන්නවනම් එයාටත් මොනවා හරි වීසා එකක් හොයාගන්න පුළුවන් ගෙවල් වල වැඩ තියෙනවා මේ වගේ තියෙනවා එහෙම නැත්නම් මොනවා හරි ආයතන තියෙනවා සුපර් මාකට් තියෙනවා රෙදිපිලි කඩ තියෙනවා මෙන්න මේ වගේ දේවල් වලට සම්බන්ධ වෙන්න පුළුවන් ඒ අර මේකත් මේ ෆැමිලි වීසා කියන ක්‍රමවේදයත් අර කපල් වීසා වගේ තමයි ඒ වගේම ගොඩක් දෙනෙක් තව බලාපොරොත්තු වෙන දේක් තමයි ෆැමිලි එකම විසිට් වීසා ගහලා UAE යන එක ගැන. ඉතින් මේක ගැන අනිවාර්යයෙන්ම දෙපාරක් හිතන්න. මොකද සාමාන්‍යයෙන් මේ පවතින තත්ත්වයක් එක්ක UAE වල එක් පුද්ගලයෙකුට විසිට් වීසා එකක් මාස 3ක් ගහලා ගිහිල්ලා ජීවත් වෙන්න accommodation, travel cost එක ඔක්කොම එක අඩුම වශයෙන් ලක්ෂ 5ක්වත් යනවා. ඉතින් එක්කෙනෙකුට ලක්ෂ 5ක් යනවා නම් ඔයාලගේ ෆැමිලි එකේ ඔයාගේ වයිෆ් ඉන්නවා නම් ආසන්න වශයෙන් ඔයා කැම ෂෙයා කරගත්තොත් ලක්ෂ 8ක ෂේප් කරගන්න පුළුවන් කියලා හිතුවත් ළමයි ඉන්නවා නම් මේක ගොඩක් වෙලාට 12ක් 13ක් විතර වෙනකන් ඔයගලන්ට වියදම් කරන්න සිද්ධ වෙයි මාස 3කට. එතකොට මාස 3ක් සඳහා ඔයාලා එච්චර වියදමක් කරන්න මම හිතන්නේ ලංකාවේ ඔයගලට සල්ලි එකතු කරන් ඇති කියලා තියෙන කෙනෙක් ඉන්න පුළුවන්. නමුත් ඔයගොල්ලෝ කල්පනා කරලා බලන්න එච්චර මුදලක් මේ වෙලාවේ වියදම් කරනවද කියන එක කිසිම ලැබීමක් නැතුව. ඒ කියන්නේ ඔයගොල්ලෝ විසිට් මාස 3ක් ඉන්නේ කිසිම මුදලක් ලැබෙන්නේ නැතුව. ඔයාලා රැකියාවක් හම්බුනේ නැත්තම්. ඉතින් අන්න ඒ විදිහට ඉඳගෙන සල්ලි නාස්ති කරගන්නට වැඩිය හොඳයි. ඔයගොල්ලෝ එක්කෙනෙක් ගිහිල්ලා එයාට පුළුවන් පස්සේ කාලෙක අරගලම් ගන්න මේ චුට්ටක් අල්ලගෙන ඉන්න සිද්ධ වෙනවා. එහෙම නැත්තම් ඉතින් ඔයගොල්ලන්ට ඕනෙම නම් යන්නත් පුළුවන්. ඉතින් ඒක කල්පනා කරලා බලන්න පුළුවන්. ඊළඟට තියෙන ප්‍රශ්නය මේකත් මේක ගොඩක්ම ගෑල් ළමයින්ගේ පැත්තෙන් තමයි එන්නේ. ගෑල් ළමයින්ගෙන් ගොඩක් අවිල්ල තියෙන මැසේජ් එක තමයි. ඉතින් ගොඩක්ම මේ තරුණ පිරිස අතර මොකද කලින් UAE ගිහිල්ලා මැද පිළිතික ගිහිල්ලා තියෙන අය නම් දන්නවා. නමුත් අලුතෙන්ම UAE වලට යන්න මේ දවස්වල ගොඩක් අය උනන්දු නිසා ඒගොල්ලන්ගේ අතර තියෙන ප්‍රශ්නයක් තමයි සේෆ්ටි එක. ඉතින් ගෑල් ළමයින්ට ආරක්ෂිතයිද කියලා තමයි අහලා තියෙන UAE. ඉතින් ආරක්ෂිතයි කියන්නේ එක මෙහෙමයි හැම රටකම ප්‍රශ්න තියෙනවා. UAE වලත් ප්‍රශ්න නැතුවම නෙමෙයි. නමුත් තියෙනවා. නමුත් ලෝ එක හොඳයි. ඒ වගේම මේක අරාබි රටක් නිසා ඔයගොල්ලෝ දන්නවා සාමාන්‍යයෙන් ඒ රටවල පවතින නීති. ඉතින් ඒක නිසා ආරක්ෂාවට ගැටලුවක් නැහැ නීතිමය පැත්තෙන්. නමුත් ඔයගලන්ට කල්පනා කරන්න ඕන දේවල් තියෙනවා. මොකද මේක মালටි නැචරල් කන්ට්‍රි එකක්. විවිධාකාර පුද්ගලයෝ ඉන්නවා. ඉතින් ඒක නිසා මේගොල්ලොත් එක්ක ගැටෙන්නේ කොහොමද? ඒගොල්ලෝ එක්ක ඔයගොල්ලෝ හරියට ආශ්‍රය කරන්නේ කොහොමද කියන එක ඔයාලගේ බිහෙවියර් එක්ක ඔයාලගේ ප්‍රශ්න විසඳන එක නැති එක තීරණය වෙනවා. ඉතින් ඒක නිසා අනිවාර්යයෙන්ම ඔයගොල්ලෝ ඒක ගැන කල්පනා කරන්න ඕනේ. කිසිම ගැටලුවක් නැහැ ගෑල් ළමයින්ට UAE වල යන්න පුළුවන්. තනියම ගිහිල්ලා රැකියාවක් හොයාගෙන ඒ වගේම තනියම ඒගොල්ලෝ හැමදේම මැනේජ් කරගෙන අවුරුදු ගණන් UAE වල ඉන්න අය ඕන තරම් ඉන්නවා. ඉතින් ඒක නිසා පුළුවන් කිසිම ගැටලුවක් නැහැ 100%ක් ෂුවර්. නමුත් ඒ හැම දෙයක්ම තීරණය වෙනවා ඔයා කරන ක්‍රියාකලාපය අනුව. විශේෂයෙන්ම accommodation ගැන කතා කරොත් එහෙම මේ විදිහට accommodation තෝරගන්න එකෙන් තමයි ගොඩක්ම ප්‍රශ්න ඇති වෙන්නේ. ඔයගොල්ලන්ට විශ්වාසවන්ත තැනක් ලංකාවේ ඉඳලා හොයාගන්න පුළුවන් නම් අන්න ඒ ක්‍රමවේදය හරහා ඔයගලන්ට UAE වලට යන්න පුළුවන්. මොකද ඔයගොල්ලෝ එකපාරටම නොදන්න රටකට ගියාට පස්සේ තනියම නම් ඉන්නේ ඔයා දන්නේ නැහැ හරියට accommodation එකක් හොයාගන්නේ කොහමද? ඒකට කොහමද ගෙවන්න ඕනේ? මොන වගේ පුද්ගලයෝද එතන ඉන්නේ කියන එකද ඔයාලට තේරුම් ගන්න අමාරුයි. නමුත් ඔයා දන්න කින තැනකට නම් යන්නේ එයා දන්නවා මොන වගේ අයද ඒක ඉන්නේ. ඒගොල්ලෝ මොන වගේ රටවල අයද? කොහොමද හැසිරෙන්නේ? එයාලගෙන් ප්‍රශ්නයක් තියෙනවද? මේ දේවල් ඔයාලට තේරුම් අරන් යන්න හැකියාව තියෙනවා. මොකද මම කිව්වා වගේ මේක মালටිනේෂනල් නිසා ඔයගොල්ලෝ විවිධ ජාතීන් ඉන්න accommodation එකකට වැටුණොත් ඒ අය එක එක ජාතියට හැසිරෙන්නේ. ඉතින් ඒක ඔයාලට හරියට ගැලපෙන්නේ නැති වෙන්න පුළුවන්. ඒක නිසා අනිවාර්යයෙන්ම කල්පනාකාරී වෙන්න. ඒ අර කියන්න තියෙන්නේ ගෑල් ළමයින්ට ආරක්ෂිත රටක් යන්න පුළුවන් උත්සාහ කරලා බලන්න. ඊළඟට අපි කතා කරමු තවත් ගැටලුවක් වෙන මේ විසිට් වීසා ගිහිල්ලා රැකියා අරගන්න පුළුවන්ද කියන දේ. මොකද මම විසිට් වීසා සම්බන්ධව නිතරම කතා කරනවා. මගේ අනිත් channel එකේදී job ගැන කතා කරනවා. ඒතරින්දි ගොඩක් විසිට් වීසා ගියපු අය තමයි උත්සාහ කරන්න මේවට. ඉතින් අපෙන් ගොඩක් අහන තව ප්‍රශ්නයක් තමයි මෙච්චර උත්සාහ කරා විසිට් වීසා ගිහිල්ලා රැකියා ගන්න පුළුවන්ද නැත්නම් අපි ලංකාවේ ඒජන්සි එකකින්ම යන්න ඕනද ඒකද හොඳ කියලා. ඉතින් මෙතනදී ඒක ගැන ඔයගලන්ට පැහැදිලි කරන්න තියෙන කාරණාව තමයි
මේක කාරණා දෙකක් හොඳට මතක තියාගන්න ලංකාවේ තියෙන ඒජන්සි එකක් හරහා ඔයගොල්ලෝ විදේශගත වෙනවා නම් එතනදි ක්‍රමවේදය වෙනස්. ඒ කියන්නේ ඔයගොල්ලෝ ලංකාවේ විදේශ සේවා නිලධාරීන්ගේ තියෙන කෝස් එක කරන්න ඕනේ. ඒ වගේම යුරෝ ගෙවන්න ඕනේ. ඒ වගේම රැකියාවකට ඉන්ටර්වයුව කරලා මෙහෙදි තමයි වලව බඳව ගැනීම කරන්නේ. මෙන්න මේ වගේ දේවල් කරලා ඔයගොල්ලෝම නිසි ක්‍රමවේදයක් යටතේ ලංකාවේ ලියාපදිංචි විදේශ ශ්‍රමිකයෙක් විදිහට තමයි මේ අදාළ රටකට ඔයගොල්ලෝ යන්නේ. එතකොට එතනදී නීතිමය කාරණාවන් කීපයක්ම තියෙන නිසා ඔයා ගැන විනිශ්චයක් නැත්නම් ඔයා ගැන ට්‍රැක් එකක් එතනදී තියෙනවා. ඒක නිසා ඒකෙදී ඕගොල්ලන්ට යම්කිසි ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්නයක්වත් නැතුව යන්න පුළුවන්. නමුත් ප්‍රශ්න ඇති වෙන්නේ නැතුවම නෙමෙයි ප්‍රශ්නත් තියෙනවා. නමුත් ඒකේ ක්‍රමවේදය වෙනස්. එතකොට ඔයාට ජොබ් එකක් කන්ෆර්ම් වෙලා තමයි යන්නේ. ඊළඟ ක්‍රමවේදය තමයි දැන් මේ විසිට් ටු විසා ගිහිල්ලා ජොබ් ගන්න පුළුවන්ද කියන එක. එතනදී පුළුවන්, අනිවාර්යයෙන්ම පුළුවන්. මොකද මේ UAE වලට විදේශගත වෙන ප්‍රමාණයත් එක්ක බලපුවාම ඒ අතරින් වැඩි පිරිසක් රැකියාව හොයාගෙන තින්නේ මේ විසිට් වීසා ගිහිල්ලා. ඉතින් මේ විසිට් වීසා එකකින් එතකොට මේ විදිහට රැකියාවක් හොයාගන්න නම් ඕගොල්ලෝ මාස 3කවත් අවම වශයෙන් විසිට් වීසා එකක් දාලා යන්න ඕනේ. මාසේ වීසා තියෙනවා සති දෙකේ මේ වගේ තියෙනවා. නමුත් ඒක කල් සීමාව මදි ඕගලන්ට රැකියාවක් හොයාගන්න. ඒක නිසා ඔයාලා අනිවාර්යයෙන්ම මාස 3 වීසා එකක් දාලා යන්න. එතනදී ඕගොල්ලන්ට මාස 3 දී ඔයාලට පුළුවන් CV එකක් හදලා ඒක ඉදිරිපත් කරලා රැකියාවක් හොයන්න උත්සාහ කරන්න. ඒ විදිහට තමයි රැකියාව ලබා ගන්නෙ. ඉතින් අනිවාර්යයෙන්ම රැකියාව ලබා ගන්න පුළුවන් හරි විදිහට හදාගත්ත CV එකක් එක්ක උනන්දුවෙන් රැකියාව වලට ඕගොල්ලෝ ඇප්ලයි කරොත්. ඉතින් ওই ක්‍රම දෙකම ගැටලුවක් නැහැ ඔයාලට කරන්න පුළුවන්. ඉතින් උත්තරේ වෙන්නේ අනිවාර්යයෙන්ම විසිට් වීසා ගිහිල්ලා රැකියාවක් හොයා ගන්න පුළුවන්. වැඩි පිරිසක් එහෙම තමයි හොයාගන්නේ. ඒ වගේම තමයි විසිට් වීසා වල තියෙන අවදානමකුත් තියෙනවා. මොකද ඔයාට මාස 3කදී රැකියාවක් අහිමි වුණොත් එහෙම හොයාගන්න බැර වුණොත් එහෙම ඔයාට සිද්ධ වෙනවා නැවත ලංකාවට එන්න. ඊට පස්සේ ආපහු වීසා එකක් දාලා යන්න. එහෙම නැත්නම් ඔයාට සිද්ධ වෙනවා UAE වල ඉන්නකොටම ඔයාගේ මාස 3 එක්ස්පයර් වෙන කලින් නැවත මාස 3කට මේකේ වීසා එක දික් කරගෙන ආපහු රැකියාව හොයන්න. ඉතින් මේ විදිහට ඉන්න අය ගොඩක් ඉන්නවා ලංකාවෙන් ගිහිල්ලා. ඉතින් ඒගොල්ලන්ට හරියාකාරව රැකියාවක් හම්බෙච්ච නැති අවස්ථා තියෙනවා. අමහරු තුන් වතාවක් විතර මේ විදිහට වීසා ගහලා හතර වතාවක් වීසා ගහපු අයත් ඉන්නවා. ඒ නිසා අනිවාර්යයෙන්ම උත්සාහ කරන එක හරියටම කරන්න. ඒ වගේම තමයි ඔයගොල්ලෝ රැකියාවක් ලබා ගන්න උත්සාහ කරනකොට හරි විදිහට ඒකට එකතු වෙන්න. ඒ කියන්නේ වාට සමහරට කියන්න පුළුවන් ඔයාගේ මාස 3 තියෙන නිසා අමහරු උදාහරණයකට මේ විදිහට වෙන්න පුළුවන්. ඔයාට මාසයක් ඇතුළත රැකියාවක් හම්බ වෙන්න පුළුවන්. තව මාස 2ක් ඔයාගේ විසිට් වීසා එක තියෙනවා. යම් කිසි ආයතනයකින් කියන්න පුළුවන් ඔයා ඉතුරු මාස 2 ඔය විදිහට ඉන්න. අපි මාස 2 අවසන් වෙනකොට ඔයාගේ මේ රෙසිඩන්ට් වීසා එක ගහලා ඉවරලා ඔයගලන්ට අදාළ වර්ක් පර්මිට් එකේ දේවල් හදාලා දෙන්නම් කියලා. ඉතින් මෙතනදී මතක් කරන්න ඕන දේ තමයි මේක සාර්ථක වෙච්ච අයත් ඉන්නවා. නමුත් වැඩි පිරිසකට අසාර්ථක වෙනවා. මොකද මේක අවසානයේදී ඒගොල්ලෝ කියන්න පුළුවන් අපිට ඔයාව ගන්න හැකියාවක් නැහැ. මේ වගේ ප්‍රශ්න තියෙනවා. අපිට මේ වෙලාවේ වේකන්සි එකක් දෙන්න බැහැ. ආර්ථික ප්‍රශ්න තියෙනවා. ඔය වගේ දේවල් කියලා ඔයාට යන්න ඉඩ තියන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාට එතනදී මාස 3 වෙනකොට ඔය රැකියාව එපාම වෙන තත්ත්වයට ඒගොල්ලෝ ක්‍රියා කරන්නත් ඉඩ තියෙනවා. ඒතකොට ඔයා රැකියාව දාලා ගියාට පස්සේ ඔයාට ආපහු වීසත් නැහැ, මුකුත් නැහැ. ඔන්න ඔය වගේ ප්‍රශ්න තියෙනවා. ඒක නිසා යම් කෙනෙක් රැකියාවක් දෙන්නම් කියලා කිව්වනම් ඔයා අනිවාර්යයෙන්ම ඒ වීසා එක, ඔරිජිනල් වීසා එක, වර්ක් පර්මිට් එක, රෙසිඩන්ට් වීසා එක ඔයගොල්ලෝ ලබා ගන්න ඕනේ. ඊළඟ දේ අනිත් ප්‍රශ්නය, මේක ලංකාවෙන් යන අයට තියෙන ප්‍රශ්නයක්. ඒ කියන්නේ එයාපෝර්ට් එකේදී තියෙන ප්‍රශ්නේ. ගොඩක් අයට ඇති වෙච්ච සහ ඇති වෙයිද කියලා බලාපොරොත්තු වෙන ඉන්න මේ ප්‍රශ්නයක් තියෙනවා. ඒ තමයි ලංකාවෙන් විසිට් වීසා ගෑනු ළමයින්ට යන්න දෙන්නේ නැද්ද කියන දේ. ඉතින් මේකත් මේ ගොඩක් ගෑනු ළමයින්ගෙන් අහලා තිබු ප්‍රශ්නේ. නමුත් පිරි ළමයින් තිරිපත් කරලා තිබුණා. මේක ඇත්තටම ගොඩක්ම ගෑනු ළමයින්ට තමයි මේ ප්‍රධාන වශයෙන් මේ ගැටලුව බලපාන්නේ. මෙතනදී ඔයගොල්ලෝ දන්නවා ලංකාවෙන් විදේශගත වෙන්න ඕන විදේශ ආයතනයක් හරහා, ඒජන්සි එකක් හරහා යම් කිසි ක්‍රමවේදයකට බියුරෝ ගේවලා ඔයගොල්ලෝ රෙජිස්ටර් වෙලා. එහෙම නැතුව මේ UAE වගේ රටවල් වලට ඔයගොල්ලෝ විසිට් වීසා ගිහිල්ලා රැකියාවක් හොයා ගන්නකොට ලංකාව සහ UAE අතර ඔයගොල්ලන්ගේ ශ්‍රමික බැඳීමක් කොහෙවත් නැහැ ලීගලි. ඒක නිසා යම් කිසි ප්‍රශ්නයක් වුණොත් එහෙම එම්බසි එකකට ඒගොල්ලොත් එක්ක ඒක ගැන කතා කරලා මේක निराකරණය කරලා දෙන්න ගැටලුවක් ඇති වෙනවා. එතනදී ඔයගොල්ලෝගේ කිසිම ලීගලි ඔයගොල්ලෝගේ බොන්ඩ් එකක් නැති නිසා. ඉතින් මෙන්න මේ හේතුව නිසා විසිට් වීසා යන ප්‍රමාණයෙන් ඒගොල්ලෝ චෙක් කරනවා, ඔයාලගෙන් විස්තර අහනවා. ඒ කියන්නේ ඔයගොල්ලන්ගේ චෙකින් එක අවසන් වෙන කොටසේදී ඔයාලගෙන් අහනවා ඔයාලා ඇයි විසිට් එකකට යන්නේ, ඔයගොල්ලෝ මොන වගේ හේතුවකටද යන්නේ, ඔයාලා රැකියාවක් කරන්නද යන්නේ. මෙන්න මේ වගේ ප්‍රශ්න අහලා ඔයාලගෙන් දැනගන්න උත්සාහ කරනවා ඔයා යන්නේ රැකියාවක් හොයන්න බලාපොරොත්තු වෙන්න කියලා. ඒක නිසා ඔන්න ඔය ගැටලුව මත තමයි අර ගොඩක් අයට තියෙන්නේ එයාපෝර්ට් එකෙන් යන්න දෙන්නේ නැහැ කියන ප්‍රශ්නය. මේක මෙහෙමයි, ඔයා ගාව නීත්‍යානුකූල විසිට් වීසා එකක් තියෙනවා, නීත්‍යානුකූල ටිකට් එකක් තියෙනවා, ඔයාට යන්න අවස්ථාව තියෙනවා.
එතකොට මේගොල්ලන්ට හැකියාවක් නැහැ ඔයාව නවත්වන්න. මොකද නීත්‍යානුකූලව ඔයාට සංචාරයක් සඳහා ඕනම රටකට යන්න පුළුවන්. ඒක කිසිම කෙනෙකුට නවත්වන්න බෑ. නමුත් මෙතනදී පොඩි අවස්ථාවක් තියෙනවා ඒගොල්ලන්ට. ඔයා යම් කිසි හේතුවකින් ඉඟි කරොත් එහෙම ඔයා ගිහිල්ලා රැකියාවක් හොයන්න බලාපොරොත්තු වෙනවා කියලා කිසිම රටක විසිට් වීසයකට අවසරය නැහැ රැකියාවක් හොයන්න. ඉතින් අන්න ඒ හේතුව පදනම් කරගෙන ඒගොල්ලෝ ඔයාට යන්න දෙන්නේ නැති අවස්ථා තියෙනවා. ඒක වෙන්නේ ගොඩක්ම ගෑනු ළමයින්ට. මොකද ඕගොල්ලෝ දන්නවා ටිකක් සැරෙන් කතා කරලා පොඩි සද්දයක් දාලා වචන ටිකක් එහෙමයි කරපු ගමන් ගෑල් ළමයි බය වෙලා මොන මොන හරි කියවෙනවා. ඉතින් මෙන්න මේ වගේ මොනවා හරි කියවිච්ච ගමන් තමයි ඒගොල්ලෝ බලාපොරොත්තු වෙන්නේ මේක ඔයාලගේ වැඩේ නවත්තලා දාන්න. ඒක නිසා හොඳට මතක තියාගන්න ඔයාට විසිට් වීසා යන්න අවශ්‍යයි නම් කන්ෆිඩන්ස් එක්ක ඔයා කතා කරන්න මම මෙන්න මේකට තමයි යන්නේ, මම මෙන්න මේ කාලේදී එනවා, මට මෙන්න මේ දේවල් කරගන්න තියෙනවා. ඒ අර ඔයා කිසිම වෙලාවක කියන්න එපා රැකියාවක් හොයනවා කියලා. ඔයාගේ මාස 3 ඉවරලා ඔයා නැවත එනවා කියන දේ පැහැදිලිව මේගොල්ලන්ට කියලා එකම තීරණයක ඔයා ඉන්න. එතකොට ඔයාලට කිසිම වෙලාවක ඔයාලව නවත්තන්න බෑ, යන්න දෙන්න සිද්ධ වෙනවා. මොකද ඒක තමයි ලෝ එක. ඔයාට කිසිම වෙලාවක විසිට් වීසා එකක් හරවලා ගන්න බෑ ඒගොල්ලන්ගේ. ඔයා කිසිම නීත්‍යානුකූල දෙයක් බිඳින්නේ නැත්තම්. ඒක නිසා අනිවාර්යෙන් එක මතක තියාගන්න. එහෙමත් නැත්නම් ඔයගලන්ට පුළුවන්, ඔයාලට හැකියාව තියෙනවා. ඔයා දැන් කවුරු හරි කෙනෙක් ස්පොන්සර් කරනවා කියලා හිතන්නකෝ. දැන් ඔයාට UAE යන්න කවුරු හරි වීසා එකක් ලබා දෙනවා හිතවතෙක්. සහෝදරයෙක් වෙන්න පුළුවන්, යාළුවෙක් වෙන්න පුළුවන්, නෑදෑයෙක් වෙන්න පුළුවන්. ඉතින් මේකේන ඔයාට වීසා එකක් ලබා දෙනවා නම් ඔයාට හැකියාවක් තියෙනවා එයාට කෝල් එකක් අරන් දෙන්න. එතනදී මෙන්න කෝල් එකක් කරගත්තා, මෙන්න කතා කරන්න, මම යන්නේ මෙන්න මෙයා ගාවට, මෙයා තමයි මට වීසා එක දුන්නේ. මෙන්න මේ වගේ ඔයගලට එයාත් එක්ක මේ ඉන්න අයත් එක්ක ආගියු කරන්න පුළුවන්. එහෙම නැත්නම් එයාගෙන් ලෙටර් එකක් ඔයාට කලින්ම ලබාගෙන තියාගන්න පුළුවන්. මම මෙන්න මේ පුද්ගලයාව ගෙන්න ගන්නවා කියලා එයා ලියුමක් ලබා දීලා තියෙනවානේ. ඉතින් මේක අත්‍යවශ්‍ය කාරණාවක් නෙමෙයි, නමුත් ඔයාගේ වාසිය තකා ඔයාට ලබා ගන්න හැකියාවක් තියෙනවා. ඒ විදිහට කරන්න පුළුවන්. ඒ අර ඔයගොල්ලෝ කිසිම වෙලාවක රැකියාවක් හොයන බලාපොරොත්තු වෙනා එතනදී ඉදිරිපත් කරන්නම එපා. මොන දේ කිව්වත් එපා කියන්න. ඒක තමයි යාලට ඕන කරන දේ. එහෙනම් ඔන්න ওই ටික තමයි එතනදී මතක් කරන්න තියෙන්නේ. ඉතින් මම හිතනවා ප්‍රශ්න කීපයකටම පිළිතුරු දුන්නා කියලා. ඉතින් මේ ටික තමයි මට ගොඩක්ම හම්බ වෙච්ච ප්‍රශ්න මුනේ මේ UAE සම්බන්ධයෙන්. අපි බලමු තව ඉදිරියේදී ප්‍රශ්න ඇති වෙනකොට මේ දේවල් වලටත් මේ විදිහට Q&A session එකක් විදිහට ඔයගලන්ට ලබා දෙන්න. එහෙනම් අද දවසේ වීඩියෝ එක මෙතනින් අවසන් කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් වීඩියෝ එකත් එක්ක කියලා අවසන්කම් බැලුවට බොහොම ස්තුතියි කියනවා. එහෙනම් SLTK channel එක subscribe කරන්න, bell icon එක click කරන්න කියන පරිදි මතක් කරන ගමන් වීඩියෝ එක like කරන්න, share කරන්න, comment කරන්න කියන කාරණාවත් මතක් කරනවා. එහෙනම් අදට ගිහිල්ලා එන්න හැමෝටම සුබ දවසක්.